හැමෝටම සුබ දවසක්. ගෙවතුගාවට ආදරය කරන ඔයාලා හැමෝම මම ආදරෙන් පිළිගන්නවා. අද අපි බලන්න යන්නේ ගෙවත්තේම රටකජු වගාවක් කරගන්නේ කොහොමද කියලා. ඉතින් හරිම ලේසියෙන් මේ වගාව කරගන්න පුළුවන්. අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ තියෙන්නේ මම කඩෙන් ගෙනපු රටකජු ටිකක්. මේකේ මේ වගේ හොඳ නැති බීජ දෙනවා. ඒවා අයින් කරගන්න ඕනේ. ගොඩාක් දුරට හොඳ නැති ඒවා අඩුවෙන් තියෙන්නේ. අපිට මෙන්න මේ වගේ ඒවා පැල කරන එක එච්චර සුදුසු නෑ. අපි හිතවද්දි හිතවන්න ඕනේ ගුණාත්මක බීජ. මේ වගේ හොඳ පිරිපුන් බීජ ටිකක් මම තෝරගන්නවා. මේ වගේ හොඳ ප්‍රශ්නමත් රටකජු ඇට ටිකක් තෝරගන්නවා මම. මුලින්ම මම පේපර් ටිෂු දෙකක් විතර තියලා ඒක උඩින් මේ රටකජු ටික මෙහෙම තියාගන්නවා. මෙහෙම දිගට තුනක් තියාගන්න පුළුවන් ලේසියෙන්. මේ විදිහට තියාගෙන ටිෂු එක මෙහෙම දෙකට නමා ගන්නවා. ඊට පස්සේ මේක උඩට වතුර ස්ප්‍රේ කරන්න පුළුවන්. අතින් එහෙ ගන්න ස්ප්‍රේ එකක් නැති අය මේ වගේ අතින් වතුර හොඳට ඉහා ගන්න ඕනේ. ඊට පස්සේ මේක පැකට් එක වගේ ටිෂු එක ඉරෙන්නේ නැතුව හොඳට ඔතා ගන්න ඕනේ. දැන් මම මේක අනිත් අතටත් ඔතා ගන්නවා. ඊට පස්සේ පොලිතින් උරේක හරි මේ වගේ ෂොපින් බෑග් එකක හරි ඇතුලෙන් තියලා හොඳින් ගැට ගහ ගන්න ඕනේ. මේ වගේ මේක දැන් දවස් දෙකක් හෝ තුනක් තියෙද්දි අපිට පේනවා රටකජු ඇටෙන් මුල් ඇවිල්ලා පැල වෙලා තියෙනවා. මේ ඔයාලට පේන දවස් තුනකට පස්සේ මට ලැබුණු රිසල්ට් එක එළියට ගන්න කලින්ම පේනවා මුල් ඇවිල්ලා තියෙනවා. මං හිමීට මේ මුල් කැඩෙන්නේ නැති වෙන ටිෂු එක ඇඩ් කරලා රටකජු ඇට ටික මතු කරගන්නවා. මෙහෙම ඔයාලට දැක ගන්න පුළුවන් රටකජු ඇට ටික ඔක්කොම වගේ පැල වෙලා තියෙන්නේ. මේ වගේ මුල් ඇවිල්ලා තියෙනවා. හැම එකකෙම වගේ මුල් ඇවිල්ලා තියෙනවා.
මේ ක්‍රමය ගොඩාක් සාර්ථකයි. ඉතින් මෙහෙම පළවෙච්ච රටකජු ඇට ටික අපිට ඕනනම් උස පාත්තියක් වගේ පාත්ති වගේ හදලා කෙලින්ම මේ බිම හිටවන්නත් පුළුවන්. නැත්තම් පොහොර බෑග් එකක හරි වගා මල්ලක හරි හිටව ගන්න පුළුවන්. මම අද ඔයාලට පෙන්නනවා වගා මල්ලක හිටව ගන්න විදිහ. වගාමලු ටික ඔයාලට පේනවා මම අපේ ගෙවත්තේ තියෙන පස් වලින් පුරවගෙන තින්නේ. ඔයාලා කැමති නම් මේකට කොහොබත් දාන්න පුළුවන්. මම නම් සාමාන්‍ය පස් ගත්තේ. මේ වගේ පැකට් ටික හොඳට පුරවගෙන තියෙනවා. දැන් මම මේ පළවෙන රටකජු ඇට් ටික අරගෙන මුල යටට හිටින්න මම මේ වගේ හදා ගන්නවා. මේ වගේ මුල යට අතට හිටින විදිහට තමයි හදාගන්නේ. මුල් දවස් කීපේ මේක කූඹෙන්ගෙන් වගේ කූඹි සත්තුන්ගෙන් ආරක්ෂා කරගන්න වෙනවා. මොකද එයාලා මේ රටකජු ඇටේ කන හින්දා දිනපතා උදේට හෝ හවසට එකපාරක් වතුර දැම්මොත් ඇති මේකට. පැල හැදෙනකන් මද අවුවක් තමයි අවශ්‍ය වෙන්නේ. මේ වගේ පැලවුණු රටකජු ඇට ටික හිටවගෙන ඉවරට මම මේකට වතුර ටිකක් දානවා. මේ ඔයාලට පේන තව දවස් දෙකකින් විතර තියෙන රිසල්ට් එක ඇත්තටම හැම පැලයක්ම වගේ සාර්ථකව ඇවිල්ලා තියෙනවා. මේ ඔයාලට පේනවා පස් තට්ටු උඩට තල්ලු කරගෙනම පැලේ ඇවිල්ලා තියෙනවා. මේ තියෙන්නේ දවස් පහකට විතර පස්සේ රටකජු පැල ටික උඩට ඇවිල්ලා තියෙන විදිහ. ගොඩක් සාර්ථකව හැදිලා තියෙනවා. ඔයාලට මේක කෙලින්ම බිම වුණත් හිටව ගන්න පුළුවන් උස පාත්ති වගේ හදාගෙන. ඔයාලා ට්‍රයි කරලා බලන්න. ගෙවත්තේම රටකජු වගා කරන්න හරිම ලේසියි. ගෙවතු වගාවට ආදරය කරන ඔයාලා හැමෝම මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න. පහල තියෙන බෙල් අයිකන් එකත් ඔබන්න. එතකොට මගේ වීඩියෝ ඔයාලට හැමෝටම කලින් බලා ගන්න පුළුවන්. අද එකතු වෙන හැමෝටම ගොඩාක් ස්තුතියි.